වේදිකා නාට්‍ය තුළින් තම තමන්ගේ රංගන කෞශල්‍යය ඔප් නම්වාගත් දැවැන්ත නළු නිළියන් අද වෙනකොට ඉන්න බොහෝම සුළු ප්‍රමාණයක්. ඉතින් ඒ චරිත අතරේ සුමින්ද සිරිසේන ප්‍රවීණ රංගන ශිල්පියාට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. ඒ එදා අපේ ලාංකේය වේදිකා නාට්‍ය තුළ ඔහු පෙන්වූ රංගන කෞශල්‍යය නිසාමයි. නමුත් අද වන විට ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන නිසා රංගනයේ නැතලා හිටියත් එතුමාගේ රංගන ප්‍රතිභාව එතුමාගේ රසිකයන් නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියා තමන්ගේ කලා ගමනේ ආරම්භය වගේම තම රංගන ජීවිතය අමතක නොවන මතක සැමරුම් වගේකුත් සතියන් පුවත්පතකට කියලා තිබුණේ මෙහිමයි. ගිරිකොඩි නාට්‍ය සීගිරි කාශ්‍යප චරිතය තමා මගේ මුල්ම චරිතය උනේ. මම නළුවෙක් උනේ පාසලෙන් කිව්වොත් තමයි හරි. ඒ එකම කියන්න ඕනේ මගේ ගෙදරත් කලාවට ලැබි පරිසරයක් තමයි තිබ්බේ. මට තාම මතකයි මගේ තාත්තා සඳකිඳුරු නාට්‍ය කරනවා. අපි තිතින් කටහරන් බලන් ඉන්නවා. ඔය කාලේ ඉඳන් තමා මට රඟපාන්න ආසාවක් ඇති උනේ. මගේ මුල්ම පාසල පුස්සැල්ලාව මහාවිද්‍යාලය. ඒ කාලේ කුමාරෝදය පොත්පත්වල තිබ්බ පුංචි පුංචි නාට්‍ය තමයි මුලින්ම කළේ. මම ගියා තෝලංගමුව මධ්‍ය මහාවිද්‍යාලයට. එතනදී තමයි මට හරියටම මොකක්ද මේ රංග කලාව කියලා හරියටම දැනගත්තේ. ඒකට විශේෂත්වයක් උනේ නාට්‍ය වගේම රංග කලාව ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි චරිත කිහිපයක ඇසුර ලබන්නම වාසනාවන්ත වුණා. ඒ අතර ආර්යවංශ රණවීර දයාල්විස් වගේම ජයසුමන දිසානායක වගේ ශිල්පීන් හිටියා. ආර්යවංශ රණවීර තමා ගිරිකූට නාට්‍ය කළේ. ඒ තමා මගේ ආරම්භය. ඒ චරිතය තමා මාව සමස්ත ලංකා මට්ටමටත් ගෙනාවේ. ඒ දවස්වල මට නාට්‍ය ගැන තිබ්බේ පුදුම උනන්දුවක් වගේම කැපවීමක්. ඒ නිසාම දිගින් දිගට මම නාට්‍යවල නිරත වුණා. නාට්‍ය තරඟ වලටත් ඔය අතරේ මම සම්බන්ධ වුණා. ඉතින් ඒ නිසාම කොළඹට පවා ආවා ගියා. ඉතින් මම රංගන ක්ෂේත්‍රයට ආවේ ඔහොම තමයි. පස්සේ කාලෙක දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් වෙනුවෙන්මම කොළඹ ආවට පස්සේ මට අවස්ථාව ලැබුණා ධම්මජාගොඩයන් හඳුනා ගන්න. මම එතුමා හඳුනාගත්තේ දයාල්විස් මහත්මයා මාර්ගයෙන්. ඒ හමුවීම මගේ කලා ජීවිතයේ විශේෂ සංදිස්ථානයක් බවට පත් වුණා. මොකද මම පහෙන් පස්සේ හැමදාම වගේ ධම්මජාගොඩගේ රංග ශිල්ප ශාලාවට ආවා. ඒ රංග ශිල්ප ශාලාවේ සෙවන ලබද්දී ඒ රංග ශිල්ප ශාලාවේ සියලුම නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ වගේම මනමේ නාට්‍ය පොතේ ගුරාගේ චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ප්‍රසිද්ධ වේදිකාවේ මට ලැබුණ මුල්ම චරිතය තමයි මෝදු පුත්තු නාට්‍යයේ දියෝතිස්ගේ චරිතය. මගෙත් එක්ක සමකාලීනව වේදිකාවට ආපු කෙනෙක් තමයි රවීන්ද්‍ර රන්දෙනිය. එයාගෙත් පළමු නාට්‍ය උනේ මෝදු පුත්තු නාට්‍යයයි. රවීන්ද්‍රයි මායි තමා මාරුවෙන් මාරුවට මේ දියෝතිස්ගේ චරිතය කළේ. දවසක් මෝදු පුත්තු නාට්‍ය බලන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇවිත් හිටියා. එදා දියෝනිස්ගේ චරිතය කළේ රවීන්ද්‍ර රන්දෙනිය. එදා රන්දෙනියව දැකලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයකට පවා සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍ය පොතේ ගුරු විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඔය අතරෙම තමයි තව 1970 දශකයේ බිහිවුණු වේදිකා නාට්‍ය බොහෝ මේක මම රඟපෑවේ. ඒ එක්කම මම 1979දී මම විදේශගත වුණා. මුලින්ම ඕමාන් රටට ගිහින් ගොඩනැගිලි අංශයේ රැකියාවක් කළා අවුරුදු දෙකක් විතර. ඊට පස්සේ ආය ලංකාවට ඇවිත් මම විවාහ වුණා. ආයෙත් විදේශගත වෙලා 1984 දී තමයි නැවත මම ලංකාවට ආවේ. ඒ වෙනකොට මා ගැන තිබ්බ මතකේ අමතක වෙලා ලංකාවට ආවට පස්සේ තිලක් ගුණවර්ධනගේ නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ඊට පස්සේ ආපහු මට වේදිකාව තුළ ජීවේ ලබන්න පුළුවන් වුණේ මියුර සමරසිංහගේ සපතේරු හාමිනේ නාට්‍යයෙන්. ඒ වගේම සෝමරන් දිසානායකයන්ගේ මීපුර වැසියෝ නාට්‍යයටත් ඔය කාලෙම තමයි මම සම්බන්ධ වුණේ. පස්සේ පරාක්‍රම නිරියැල්ල වගේම මහාචාර්ය සරච්චන්ද්‍රන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙන මට අවස්ථාව ලැබුණා. එතනින් පස්සේ දිගින් දිගට මම වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. සිනමාව ගත්තොත් මම ඒ තරම් සිනමා නිර්මාණවලට රඟපාලා නැහැ. 1976 දෝල් මලක් චිත්‍රපටයේ උපාලි කියන චරිතය මම කළා. ඊට පස්සේ සිනමාවේ දඬු මොනරා, ගුරු ගෙදර, සප්ත කන්‍යා, යකඩ පිහාටු, ගිනි කිරිල්ලි, උඩුගං යාමය, සමනල තටු, උප්පලවන්න, පිටසක්වල කුමාරයයි පැංචු හතයි, ඉරහඳ යට, ගාමිණි, බෝම්බ සහ රෝස යන චිත්‍රපටවල මම රඟපෑ. මේ නිර්මාණවලදී ටිකක් හරි ලොකු චරිතයක් කළා කියලා කියන්න තියෙන සෝමරත්න දිසානායකයන්ගේ සමනල තට චිත්‍රපටයේ තමයි. මම සල්ලි පස්සේ ගිය කෙනෙක් නෙමෙයි. නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවය එක්ක මට දෙයක් කරන්න පුළුවන් චරිත බාර අරගෙන ඊට උපරිම සාධාරණයක් කරන්නයි මම හැම වෙලාවෙම උත්සාහ ගත්තේ. පුංචි තිරය ගත්තොත් නම් බොහෝ නිර්මාණවලට මම දායක වුණා. 2010දී බොරළුපාර ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු අතරතුර තමයි මට අසනීප වුණේ. ජීවිතය ගැන නම් මගේ කිසිම කලකිරීමක් නැහැ. මොකද අසනීප කියන දේවල් හැදෙනවා. එදා වගේ මදත් මම කලාවට හරි ආදරේ කියලායි ඔහු අවසානයේ පවසලා තිබුණේ. අප
ඔබගේ චැනල් එතම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.